ක්‍රිකට් කණ්ඩායමේ කීඩකින්ගේ විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් යළි සමාජයේ දැඩි කතාබහක් ඇති වූයේ එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අතරතුර. ඒ කීඩකයන් කීප දෙනෙකු කාඩ්පත් ක්‍රීඩාවේ නිරත වීමත් සමගයි. ඒ සිදුවී දින කිහිපයක් ගතවන්නට මත්තෙන් තවත් සිදුවීමක් ශ්‍රී ලංකාවේ කණ්ඩායම නැවතී සිටි ගාල්ල හෝටලින් වාර්තා වුණා. ඒ සමාජ මාධ්‍යවල පළ වූයේ නම් ශ්‍රී ලංකා කීඩකින් තරගයේ අතරතුර කණ්ඩායමේ වෛද්‍යවරියක් එක්ක අනාචාරයේ හැසිරී ඇති බව. මේ අනුව අපි කාසිය දෙපැත්තම හොඳින් නිරීක්ෂණය කර ඒ පිටුපස ඇති සත්‍ය කතාවේ අලෙවිය මුලදී දැන් මෙතන සිට දිගහරිනවා. සමාජ මාධ්‍යවල කතාවට අනුව ක්‍රිකට් කීඩකයා වනිදු හසරංග. ඒ අනුව තරගයේ අතර ඔහු අනාචාරයේ එක්ක ඇත්තේ කණ්ඩායමේ වෛද්‍යවරිය වන දමිඳා අත්තනායක සමගයි. ඇය මෙම කීඩකයාගේ මවගේ වයසේ 50 එමෙන්ම එවන් අවශ්‍යතාවයක් ඇති වූයේ නම් කාලයක් පුරා කණ්ඩායම සමග සිටින ඔවුන්ට මාට්ටු නොවෙන්න මේ කරන්න බැරි වූයේ ඇයිද යන ප්‍රශ්නයේ පළමුව මතුවේ. මේ අනුව ලංකා ටයිම්ස් අප කීඩකින් ක්‍රිකට් නිලධාරීන් හා ක්‍රීඩා වෛද්‍යකගේ තොරතුරු මූලාශ්‍ර සමගින් සත්‍ය අසත්‍ය ගවේෂණය කළා. මෙම වෛද්‍යවරිය එක්දරු මවක් වන අතර මෙම මද ප්‍රහාරය නිසා ඇගේ පවුලට වන හානි කිසිවෙකු තක්සේරු කර නැතිවීම කනගාටු දායක වන කරුණක්. ඇත්තටම එතන සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව ක්‍රිකට් කණ්ඩායමේ මේ විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙවැනි. ශ්‍රී ලංකා හා ඉංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු තරගයේදී වනිදුගේ මුහුණේ තුවාලයක් ඇති වුණා. ඒ පහවානක් මුහුණේ වැටීම ඒ ඇන එකටත්. ඊට මැහුම් යෙදුව මෙම වෛද්‍යවරිය මැහුම් වැසෙන ලෙස පාස්ට්‍රියක් දැමිය යුතු බව පවසා තිබෙනවා. ඊට රැවුල කපා දැමිය යුතු බව දැනුම් දුන් විට මේ කීඩකයා පවසා ඇත්තේ රැවුල කැපීමට නොහැකි බවත් පාස්ට්‍රියක් අවශ්‍ය නැති බවත් තිබේ. එවිට මැහුම් පෑරි ලේ වහනේ විය හැකි බව වෛද්‍යවරිය පවසා තිබෙනවා. ඒත් කීඩකයාට තුවාලය සූකර ගැනීමට වඩා රැවුල ලොකු වී ඒ කපා දැමීමට එකඟ විය නැත. එලෙසම පිටව ගිය ඔහු බිම වාඩි වී සිටියේදී පිටිය තුළදී තුවාලය පෑරි මුහුණින් ලේ වහනේ වී තිබෙනවා. ඒ දුටු සෙසු කීඩකයන් වෛද්‍යවරියට මේ බව දැනුම් දීමෙන් පසු යළි ඇය පැමිණ ඔහු අසලින් දනගසා තුවාලයට ප්‍රතිකාර කර ඇතැයි සඳහන් වෙනවා. මුළු සිදුවීම නොදත් පිරිස මේ ප්‍රේමාලිංගනයක් ලෙස වාර්තා කර තිබෙනවා. මේ කතාව පසුබිම වී ඇත්තේ එයයි. තරගේ පැවැත්වෙන විට ඇතැම් කීඩකයන් හොරෙන් වැසිකිළියට රිංගා දුම්පානය කිරීම කලක සිට සිදුවෙනවා. ඒ කවුරුත් දන්නා කරුණා. ඇයට මුල් දින කිහිපේ හැර අනිකුත් දිනවල ක්‍රීඩා පිටියේ වෙනම වැසිකිළියක් වෙන් කර තිබෙනවා. තවත් කීඩකින් තිදුනෙකුගේ නම් ඇහැඳීමට හේතුව මේ වැසිකිළි කතා. එමෙන්ම වෛද්‍යවරිය හා කීඩකින් හෝටලයේ කාමර තුළදී අනාචාරයේ හැසිරෙන බව සමාජ මාධ්‍ය මඩ අතර වෙනවා. හෝටලයේ පැය 24 CCTV මගින් අනාවරණය වීම නිසා එවැන්නක් කිසිදු විටක සිදුවී නැතයි හෝටලයේ බලධාරීන් අපට තහවුරු කිරීම හේතුවෙන් මෙවන් සාහසික මඩක් නිර්මාණය කිරීම පසුපස සිටින පිරිස රටටම අනාවරණය කළ යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකු වන පුද්ගලයෙකු කලක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරියක් සමගින් නොරිස්සුමකින් සිට තිබෙනවා. ඒ මෙම වෛද්‍යවරේ කණ්ඩායම තුළට කොරෝනා ආසාදිතින් ඇතුළියම් වැළැක්වීම සඳහා තරණ සංචාරයේ සිට කටයුතු කිරීම හේතුවෙන් සිතූ පැතූ තැන්වල යාමටත් ආගන්තුකයින් ඇසුරු කිරීමට පනවා තිබූ තහංචි හා ඒවා අධීක්ෂණය නිවැරදිව සිදු කිරීමත් මෙම කෝන්තරේ පසුපස වෙනවා. ඉතින් කීඩකයන් හා වෛද්‍යවරිය අතර ගල් පැලෙන ගොරවදාන නිර්මාතෘ ලෙස ඔහු හැඳින්වෙන්න පුළුවන්. කණ්ඩායමේ කළමනාකරු විනය රැක ගැනීම වෙනුවෙන් හා කීඩකින් පිළිබඳ කටයුතු කරන්නේ ඇල්මැරුණු ස්වභාවයක් බව රහසක් නොවේ. ඒ කාගේත් හොඳ හිත දින සිය තැන රැක ගැනීමේ අරමුණ ඇතිවයි. කීඩකින් තරගයේ අතර ඕමි ක්‍රීඩා කරන ආකාරයේ රූපවාහිනියෙන් ලෝකයටම දැක් ගැනීමට ලැබුණි එහි ප්‍රතිඵලයක් ලෙසයි. සෞඛ්‍ය හේතු නිසා කලක සිට වෛද්‍යවරිය ඔහුට හිසරදයක් වී තිබීම හා ඔහුගේ කළමනාකාරීත්වයේ නොහැකියාව ප්‍රදර්ශනය වීම මෙම් බොරුව නිර්මාණය කිරීමේ දෙවැනියා ඔහු බව වාර්තා වන්නේ. එමෙන්ම පරාජයන් රැල්ලකට යළි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට මුහුණ දී සිටින්නේ කළමනාකාරයේ වැරදි තේරුම් නිසා බව පසුගිය දිනවල සමාජ මාධ්‍ය මාතෘකාව වුණා. එම ලිංගික බොරුව ගොඩනංවා තමන්ට එල්ල වූ පීඩනයෙන් මිදීමට ඔහු සිතුවා විය හැකි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපට තහවුරු කළේ කණ්ඩායමේ කළමනාකරු මෙවන් ලිංගික සිදුවීමක් ගැන මෙතෙක් දැනුම් දීමක් කර නැති බව. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශරීර යෝග්‍යතා පුහුණුකරු ගැන කලක සිට ප්‍රශ්න පවතින ඔහුගේ සම්භාන වැරදි නිවැරදි කිරීමට පසුගිය කාලයේ මෙම වෛද්‍යවරිය සිදු කර තිබෙනවා. සිය කටයුතු සඳහා ඇඟිලි
ගහන බව පවසමින් ඔවුත් පෞද්ගලික කෝන්තරයක් තිබූ අය අතර සඳහන් කළ හැක්කේ මෙම බොරුව සමාජගත කිරීමට දායක වූයෙක් ලෙස. ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ මෙහි තිරේ පිටිපස විශාල කාර්යයක් සිදු කර තිබෙනවා. මෙම වෛද්‍යවරිය ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සිට දකුණු අප්‍රිකා සංචාරයේ ගොස් මේ වන විට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට එක්ව සිටිනවා. මෙතෙක් දින සංචාරය සඳහා ගෙල හලමින් සිටි පිරිසට කොරෝනා මරුකට වලින් රිංගමින් ආ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයන්ට තරඟාවලිය අතර කොරෝනා ආසාදනය නොවීම ඇහැට කට අනින්නා වී තිබුණා. එහි සම්පූර්ණ ගෞරවය මෙම වෛද්‍යවරියට හිමි විය යුතුය. මේ සියල්ලම මෙසේ වෙති නායකත්වයට මාන බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙම මුසාව නම් දැරූ මාධ්‍යවේදියෙක්ට පවසා ඇතැයි වාර්තා වෙනවා. ඒ ඔහු හරහා නායකත්වය රැක ගැනීමේ හා කණ්ඩායමේ බලය තහවුරු කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් හිතේ තබාගෙන බවත්. එම ක්‍රීඩකයා වැඩිදුරටත් කියා සිටියේ පළමු තරගයේ දෙවන ඉනිම සාර්ථකත්වයේ හේතුවෙන් ක්‍රීඩකයන් දෙවන ටෙස්ට් තරගයේ පෙරලියක් කිරීමට බලාපොරොත්තු තබා සිටි බවත්. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන පීඩන හේතුවෙන් ක්‍රීඩකයාගේ මානසික ඒකාග්‍රතාවේ බිඳවැටීම හේතුවෙන් තරඟාවලියක් අතරතුර මෙවැනි සිදුවීම් සමාජගත වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. මෙමකින් අදාළ වෛද්‍යවරිය පමණක් නොව අලුතින්ම සොයාගත් තරුණ දක්ෂ ක්‍රීඩකයෙකුගේද අනාගතයේ සුළු විසුණු කර දැමීම මෙම කුරුරු ප්‍රයන්තයේ යටි අරමුණ විය. වනිදු හසරංග කියන්නේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතාවය තුළ කණ්ඩායමේ සිසු ක්‍රීඩකයින්ටද ඇත්තේ මහත් ඊර්ෂ්‍යාවකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට ට්විටර් පණිවිඩයක් මගින් මෙම කතාව ගල් පැලෙන බොරුවක් බව ප්‍රකාශ කර තිබෙනවා. හිර ලෝකයේ දකින්නේ එක පැත්තයි. ලංකා ටයිම්ස් අප දෙපැත්තම වාර්තා කළේ මෙහි ඇත්ත ඔබට දැනුවත් කිරීම වගකිව යුතු ක්‍රීඩා මාධ්‍යයක වගකීමක් හේතුවෙන්. මේ පිළිබඳ කටයුතු කිරීමේ සම්පූර්ණ වගකීම ක්‍රීඩා අමාත්‍යංශය සතුවෙනවා. ඒ මෙවන් අවලාද හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින්ට එල්ලවන හැළල හා නිවැරදි නිලධාරීන් පැන්නේ සංවිධානාත්මක අපරාධය යළි සිදු නොවීමටයි. ක්‍රීඩා අමාත්‍යවරයා සිදු කළ යුතු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර මෙහි නිර්මාත්‍ය සොයා ගැනීම පමණක් නොවේ. ක්‍රීඩා අමාත්‍යංශයේ ලෙස අමාත්‍යංශයේ වගකිය යුතු නිලධාරීන්ට එල්ලවන චෝදනාවට අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කිරීමයි.